දැන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහගෙන යන ගමන් මම තාම ඉන්නේ කොළොස්සිනේකේ තාම ඉන්නේ. ඉතින් වැඩ රාජකාරී කරන ගමන් හැම වෙලාවකම ඉතින් උත්සාහ කරනවා ධර්මයට යොමු වෙන්න. ඒ වගේම මම හිතන්නේ 21 වෙනි වැඩසටහනේ ඉඳන් මම හැම සෙනසුරාදාම වගේ මම උත්සාහ කරනවා පුළුවන් වෙලාවට සවන් දෙන්න. ඔබ වහන්සේ කරන සේවන අප්‍රමාණයි. ඒක වචන වලින් කියන්න බෑ. ඉතින් ගොඩක් හැම දිනාම ඒ ඒක මම හිතන අගය කරනවා. මට අතන ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් මේ ඉස්සලා අපි කතා කරා කාමරාග රූපරාග අරූපරාග කියන එකයි. ඒත් එක්කම දැන් ඉස්සලා කතා කරපු පරිශ්‍රයානි අක්ක මම හිතන්නේ කතා කරේ කාමතණ්හා භවතණ්හායි තණ්හාව ගැන කතා කරා. ඒතර මට අතන ප්‍රශ්න තියෙන්නේ දැන් තණ්හාව ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ දැන් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියලා කතා කරනවා. එතකොට දැන් ඒක මට තේරෙනවා මොකද්ද මේ සාමාන්‍ය අර්ථය තේරෙනවා. නමුත් දැන් ඒත් එක්කම කාමරාග රූපරාග අරූපරාග දැන් ඒක හොඳටම මට තේරෙනවා. රූපරාග අරූපරාග කියලා කියන්නේ සමාපatti සහ රූපරාග වලින් කියන්නේ රූප ධාන වලට ඒ ඒකට ඇති කැමැත්තෙන් යන එක කියන එක. මට අතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක මේ මේ ගෲප්ස් දෙක කොහොමද ගලප ගන්න කියන එකයි, විශේෂයෙන් විභව තණ්හාව කියන එක. විභව තණ්හාව කියන්නේ මම එක එක විදිහට හාමුදුරුවරු අර්ථකථනය කරන හැටි දැකලා තියෙනවා. එකක් විශේෂයෙන් මම අහලා තියෙනවා අරූප සමාපatti වැඩි දියුණු කරගෙන ඒවා ඒක නිත්‍යයි කියලා, ඒ කියන්නේ අරූප ධානය මත සමාපatti නිත්‍යයි කියලා දැනගෙන එතනින් එහාට දෙයක් නැහැ කියලා දැනගෙන ඒකට තණ්හාව ඇති කරගත්තාම තමයි මෙතන මේ විභව තණ්හාව කියලා කියන්නේ කියන එක. ඒක ඔබ වහන්සේට පොඩ්ඩක් පුළුවන් නම් ඒ ඒ කාමරාග රූපරාග අරූපරාග කියන එක මට හිතෙන්නේ අරූපරාග කියන එකයි විභව තණ්හා කියන දෙකේ ඒ දෙකේ මොකක් හරි ගැළපීමක් තියෙනවා කියන එක ඔබ වහන්සේට පුළුවන් නම් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. කාම තණ්හා කියලා කියන්නේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම. කෙටියෙන් භව තණ්හාව කියලා කියන්නේ ඒ කාමයන් උදෙසා නැවත භවයක් ඇති කර ගැනීම ඇල්ම. ඒ කියන්නේ දැන් කාම තණ්හාව තමයි මුල් වෙන්නේ මේ දෙකටම. කාමය මේ පංචකාම ආස්වාදයන් කෙරෙහි තියෙන ඇල්ම. එතකොට එහෙම ඇල්ම තියෙන එහෙම පවතින ඇල්ම කාමයන් කෙරෙහි පවතින ඇල්ම තමයි කාම තණ්හාව කියලා කියන්නේ. කාමයේ කිව්වහම ආය ආකාරයකට කාමයේ වර්ග වෙනවා. රූපකාමයේ, සද්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ, ධම්මකාමයේ. මෙන්න මේ ආකාර හයටම පවතින ඇල්ම තමයි කාම තණ්හා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාම තණ්හාව නිසා නැවත භවයක් පවත්වාගෙන යා යුතුයි කියන ඇල්මක් හට ගන්නවා, තෘෂ්ණාවක් හට ගන්නවා. කාම තණ්හාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා තව තණ්හාවක්. ඒකට කියනවා භව තණ්හා. කියන්නේ නැවත භවයක් පවත්වාගෙන යා යුතුයි කියන තණ්හාව. ඒ තණ්හාව හටගන්නේ කාම තණ්හා මුල් කරගත්තා වූ ශාස්වත දෘෂ්ටි. කියන්නේ කාමයේ සැපයි කියන දෘෂ්ටියෙන් ගත්ත දෘෂ්ටි දෙකක් තියෙනවා. එකක් තමයි ශාස්වත දෘෂ්ටි, අනිත් එක තමයි උච්ඡේද දෘෂ්ටි. මෙතනින් මෙන්න මේ ශාස්වත දෘෂ්ටිකයන්ට ඇතිවන්නා වූ ශාස්වත දෘෂ්ටි කියුවා. මේකත් තේරුම් ගන්න ඕන. දැන් නියත වශයෙන්ම මේ ශාස්වත දෘෂ්ටිය බැහැගෙන ඉන්නා වූ කොටසකුත් ඉන්නවා, නියත වශයෙන් බැහැගෙන නැති කොටසකුත් ඉන්නවා. අනියත වශයෙන් මේ දෘෂ්ටි දෙකේම පවතින පිරිසක් ඉන්නවා. එතකොට දෝලණය වෙනවා එක වෙලාවකට. දැන් පව් කරද්දි උච්ඡේ දෘෂ්ටිය මුල් වෙනවා, පින් කරද්දි ශාස්ත්‍ර දෘෂ්ටිය මුල් වෙනවා. එතකොට මිනිස්සු පිනුත් කරනවා පවත් කරනවා. ඒ කියන්නේ දෘෂ්ටි දෙකේම එහෙට මෙහෙට තලණය වෙනවා. එතකොට මෙන්න මේ කාමයේ ආස්වාදයේ මුල් කරගෙන ඇතිවෙච්ච උච්ඡේ දෘෂ්ටියෙන් හටගන්නා වූ තණ්හාවට තමයි භව තණ්හාව කියන්නේ. එතකොට එයා ප්‍රාර්ථනා කරනවා කාමී ආස්වාදයේ සැපයි. ඒ නිසා කාමී ආස්වාදයේ කෙරෙහි ඇල්මක් පවතිනවා. ඒ ඇල්මෙන් යුක්තව සංසාරේ සැරිසරන්න ඕන, සැපවත් භවයක් සකසා ගන්න ඕන, ඒ උදෙසා පින් දහම් කරන්න ඕන. ඒ නිසා හොඳින් ජීවත් වෙලා සුගතියකට යන්න ඕන යන දිවසින් භව තණ්හාවක් ඇති වෙනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා කාමී ආස්වාදයේ සැපයි, හැබැයි එයා සසර ගමනක් පිළිගන්නේ නැහැ. එයා හිතනවා මරණයෙන් පස්සෙ යාල ඉවරයි. ඒ නිසා එයා කල්පනා කරනවා නැවත භවයක් නැහැ, භවයක් නැතිකමමයි හොඳ. එයා භවයක් නැහැයි කියන ඇල්මෙන්, භවයක් ඇති නොවේවා කියන ඇල්මෙන් එයා මොකද කරන්නේ? පාපේ නියැලෙමින් උච්ඡේද දෘෂ්ටිකයා කාම සුකල්ලිකානුයෝගී දෙනවා. ඒ කියන්නේ පව් කාම විසමාචාරය දෙනවා. පව් වල ඔක්කොම ටික කරනවා. දස අකුසලෙම දෙන්නේ එයා දෙපාරක් හිතන්නේ නැහැ. එහෙනම් එයාගේ දැක්ම ඇවිල්ලා
භවයක් නැහැ භවයක් නැත්තම් හොඳයි කියන එක දැන් භව තණ්හාව කියන්නේ භවයක් ඇත්නම් හොඳයි කියන ඇල්මෙන් කටයුතු කරන එක විභව තණ්හාව කියන්නේ භවයක් නැත්තම් හොඳයි කියන ඇල්මෙන් කටයුතු කරන එක ඉතින් එතකොට එතෙන්ද මුල් වෙන්නේ උච්ඡේද දෘෂ්ටියයි එහෙනම් උච්ඡේද දෘෂ්ටිකය තමයි මේ ලෝකෙව පවු කරන්නේ කාම විෂමාචාරයේ දෙනවා අපරාධ කරනවා දූෂණය කරනවා මේ ඔක්කොම කරනවා එයාටත් මුල් වෙන්නේ කාම තණ්හාවම තමයි එහෙනම් එයා කාම තණ්හාවෙන් යුක්තව උච්ඡේද දෘෂ්ටියෙන් කටයුතු කරනකොට එයාට काम तन्हा එක කාලයකට සතර පාය ඉන්නේ තව කාලයකට දිව්‍ය ලෝකවල ඉන්නවා දැන් නියත වශයෙන්ම ශාස්ත්‍ර දෘෂ්ටිකයක් වුණා නම් එහෙනම් දිගින් දිගටම සුගතියක ඉන්න ඕනේ එහෙම දිගින් දිගටම සුගතියක ඉන්න කිසි කෙනෙක් නැහැ අඩුම තරමේ ගත්තොත් එහෙම අපගේ මහා බෝසතාණන් වහන්සේ පවා එහෙම හිටියේ නැහැ උන්වහන්සේ නියත වෙන ලැබපු තැන ඉඳලා ආපු මේ සසර ගමනේ එක කාලයක මිනිසෙක් කියලා හිටියා තව කාලයක දෙවියෙක් කියලා හිටියා තව කාලයක සතර පාය තිරිසන් කුලෙ හිටියා අන බලන්න ශාස්ත්‍ර දෘෂ්ටියේ උන්වහන්සේවත් එක දිගට හිටියේ නැහැ උච්ච දෘෂ්ටි හිටියෙත් නැහැ එහෙනම් කාලෙන් කාලට මොකද වෙන්නේ එකම භවයකදී වුණත් නැත්නම් සංසාර ගමනේ එක එක තැන් වලදී වුණත් මේ දෘෂ්ටි මාරු වෙනවා. ඉතින් ඔය දෙකේ තමයි ලෝක සත්‍යය අනන්ත දුක් විඳගෙන ඉන්නේ. ශාස්ත්‍ර දෘෂ්ටිය උච්ච දෘෂ්ටිය. එතකොට මේ දෙකටම මුල් වුණේ කාම තණ්හාව. එහෙනම් කාම තණ්හාවෙන් උච්ච දෘෂ්ටියයි මේ ශාස්ත්‍ර දෘෂ්ටිය උච්ච දෘෂ්ටිය කියන මේ දෘෂ්ටි දෙක ඇති කරනවා. ඒ දෘෂ්ටි දෙකෙන් කාම තණ්හා මුල් කරගත්තා වූ සසර ගමන යා යුතුයි කියන භව තණ්හාවත් සසර ගමන නොයා යුතුයි කියන විභව තණ්හාවත් එතනවා සසර ගමන නොයා යුතුයි කියන්නේ මේ අවබෝධයෙන් එහෙම නෙවෙයි දැන් පව් කරන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඕන තරම් දහ දුරා වැඩ කරන ඒ මිනිසුන්ගෙන් අහලා බලන්නකො මොකද ඔබ හිතන්නේ මරණින් පසු උපතක් තියනවද කියලා කෙලින්ම කියනෝ නෑ මරණින් පසු උපතක් නෑ කියලා ඒ කියන්නේ යා ඇලුම් කරන්නේ මරණින් පසු උපතක් නැති වෙනවා නම් නමුත් ඇල්මෙන් ලබන්න පුළුවන් දෙයක් නෑ තෘෂ්ණාවෙන් එහෙ දෙය සිද්ධ වෙන්නේ නෑ දැන් ශාස්ත්‍ර දෘෂ්ටිකයක් වුණත් ශාස්ත්‍ර දෘෂ්ටියට බැහැගෙන පින්දාහම් කරා. දැන් උදාහරණයක් අර අපේ මල්ලිකා කෝසල මල්ලිකාව. ඇය පින් කරලා සුගතියට යන බලාපොරොත්තු වුණා. නමුත් ඇය මරණයෙන් පසු සතියකට හරි නිරයට ගියා. ඒ කියන්නේ දැන් හිතන් ඉන්න දේ සිද්ධ වෙන්නේ නැහැ එහෙම. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් පව් කරන මිනිහෙක් ඉන්නවා ඇති වෙනකන්. මේ මිනිහා කල්පනා කරනවා දැන් මම පව් කරලා පව් කරලා පව් කරලා දැන් ওই විපාක එනවා කියලා දැන් කොහෙන් හරි අහලා හරි යන්තම් හරි දැනගත්තාම මේ බුදුබණ ඇහෙනවනේ ඉතින් මොන විදියෙන් හරි අපායක් ගැන ඇහෙනවා එතකොට මිනිහ කල්පනා කරනවා අපායක් කියන එකකට යන්න වෙන්නේ මරණින් පසු උපතක් තිබුණොත් එහෙනම් එසේ මරණින් උපතක් මරණින් පසු උපතක් නොවේවා කියලා ඇල්මෙන් යුක්තව තමයි පව් වැඩ කරන්නේ නමුත් ඔහුගේ බලාපොරොත්තු එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ මොකද ඒකට හේතුව එහෙම සත්‍යයේ ගිවමනාවට අනුකූලව සසර ගමන සකස් වෙන්නේ නැහැ ඒක සිද්ධ වෙන්නේ කර්මයට අනුකූලව ඉතින් ඒ නිසා ඔන්නෝයි කියන ශාස්ත්‍ර දෘෂ්ටිය උච්ච දෘෂ්ටිය කියන දෘෂ්ටි දෙකෙන් භව තණ්හාවත් විභව තණ්හාවත් හට ගන්නවා. ඒ විභව තණ්හාව කියන එක ගැන එක එක වැරදි ප්‍රකාශ කරලා දින සමහරු කියනවා විභව තණ්හාව කියන්නේ නිවන් දැකීමට කියලා. දැන් ඔබතුමා මොකද්ද කිව්වේ? අරුප අරුපාචර තලයේ උපදින එක විභව තණ්හාවක. එතන ඒ භවයක් නැද්ද? මේ සසර ගමනේ කොහේ හරි උපදිනවා නම් එතන භවයක් තියෙනවා. ත්‍රිසෙක් තලයේම භව තමයි. කාම භව, රූප භව, අරුප භව. එහෙනම් මේ ත්‍රිසෙක් තලයේ තුල භවයෙන් තොර ස්වභාවයක් ගැන කතා කරන්න බෑ භවයක්ම තමයි භවය කියලා කියන්නේ කර්ම භවයෙන් සකස් වෙන එක කර්ම භවය කියන්නේ මොකද්ද පුඤ්ඤාවිසංකාර අපුඤ්ඤාවිසංකාර ආනිඤ්ඤාවිසංකාර ඉතින් එහෙනම් එතන කර්ම භවයේ ආනිඤ්ඤාවිසංකාරය කියන්නේ අරූපාචර කුසලයේ එහෙනම් ඒකත් පිළිහෙලා දෙන්නේ කර්ම භවයෙම තමයි එහෙනම් ඒක නිසා භවයෙන් තොර උපතක් ගැන කතා කරන්න බෑ එහෙනම් ත්‍රිසෙක් තලයේ කොහෙවත් භවයක් නැති තැනක් නැහැ ඔතන විභව තණ්හාව කියන දේ ඔකට තෝරගන්න බැරුණාම සමහරු කියන විභව තණ්හාව කියලා කියන්නේ නිවනට තියෙන කැමැත්ත කියලා. ඒ කියන්නේ භවයක් නැති වෙනවා නම් හොඳයි. ඕ ආර්ය ශ්‍රාවකයා භවෙන් භවය අවසන් කරන්න තමයි උත්සාහ ගන්නේ. හැබැයි ආර්ය ශ්‍රාවකයා භවය අවසන් කරන්න උත්සාහ ගන්නේ කාම තණ්හාව දුරු කරලා. නමුත් අර අසප්පුරුෂ උච්ඡේද දෘෂ්ටිකයා භවයක් ප්‍රාර්ථනා නොකර භවෙන් වෙන්වීම ප්‍රාර්ථනා කරන්නේ කාමයේ හොඳට හැසිරෙන ගම. ඉතින් ඒක වෙන වැඩක්ද? ඉතිමස්මින් සති දන් හොදි මසුපාදා දන් උප්පදිති මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදි එහෙනම් මේ හේතු ඇති කල්ලි මෙසේ වේ එහෙනම් කාම තණ්හාවේ හොඳට නිවක් නැවෙලා කාමයේ හැසිරෙනකම
දස අකුසලයේ මෙදිලා මරණින් පසු උපතක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරတာ වැඩක් නෑ. නිසා විභව තණ්හා යුක්ත පුද්ගලයා මරණින් පසු බොහෝ දුරට නිරේටයි යන්නේ. සතර පායටයි යන්නේ. ඒ නිසා විභව තණ්හාව කියන්නේ නිවනට තියෙන කැමැත්ත නෙමෙයි. එහෙම ගත්තොත් එහෙම කොච්චර වැරදිද බලන්න. මොන තැනක ඉඳලා ඒක කතා කියනවද කියලා හිතා ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන යායන් තණ්හා පෝනෝ භවික නන්දිරාග සාගත తත්‍ර తත්‍රාභිනන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ පුනර්භවය ඇති කරන්නා වූ තණ්හා තුනක් ගැන කියන්නේ මේ. ඔයදීන් යායන් තණ්හා පෝනෝ භවික යම් තණ්හාවක් නම් පුනර්භවය ඇති කරන්නා වූ පෝනෝ භවික නන්දිරාග සාගත නන්දි තෘෂ්ණාවෙන් ආශාවෙන් යුක්තව සතුටෙන් යුක්තව රාග අසුරු කරනවා නන්දි රාග සාගත తත්‍ර తත්‍රාභිනන්දනී ඒ මොහොතේදී අභිනන්දනය කරනවා මේ ආස්වාද අරමුණු තුන් ආකාරයකට සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එහෙනම් මේ ආස්වාදය උදෙසා සකස් වෙච්ච තෘෂ්ණා තුනක් ගැනයි මේ කියන්නේ එහෙනම් කවුරු හරි කියනවා විභව තණ්හාව කියන්නේ නිවන ගැනයි නිවන ගැන තියෙන කැමැත්ත කියලා ඒ කියන්නේ දුක්ඛ සමුදය අර සත්‍යයට ඒක ඇතුළත් වෙන්නේ එහෙනම් නිවන ගැන තියෙන බලාපොරොත්තු දුක්ඛ සමුදය අර සත්‍යයට ඇතුළත් කරන්න වෙන්නේ සම්පූර්ණ වැරදි. එහෙම ගන්න වෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙන්න මේ කිව්ව ආකාරයෙන් කාම තණ්හා මුල් කරගෙන ශාස්වත දෘෂ්ටියෙන් සකස් වෙන භව තණ්හාවත් උච්ඡේද දෘෂ්ටියෙන් සකස් වෙන විභව තණ්හාවත් කියන මෙන්න මේ තණ්හා තුන. මේ දෙකටම මුල් වෙන්නේ කාම තණ්හාව. ඔබතුමා ඉන්නවද? රජිත මහත්මයා ඊට පස්සේ මරණින් පස්සේ උපතක් තියනවා කියලා හිතන එකත් මිනිහාට මහ බයක්. ඒ නිසා මිනිහා කල්පනා කරනවා මරණින් පස්සේ උපතක් නැති වේවා කියලා. ඒ කියන්නේ මට මෙච්චරකල් හිතුන්නේ නැහැ ඇයි කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කරන්නේ කියලා මෙච්චර කාමයට ලැබිනා. දැන් තමයි ඒක හොඳටම තේරෙන්නේ. ඔබවහන්සේ ගොඩක් පිං. කාම සුකල්ලිකානු යෝගී ඉන්න කෙනාට තමයි දැන් උතනත් අන්ත දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නුවොත් එහෙම අත්ත කියලා මතානු යෝගය කියන එකට තමයි භව තණ්හාව ඇති වෙන්නේ. අත්ත කියලා මතානු යෝගය කියන එකට භව තණ්හාව ඇති වෙනවා. ඒතර භව තණ්හාව වැඩෙනවා. ඒ අය විමුක්තිය කියලා බලාපොරොත්තු වෙන්නේ සුගති භවයක්. නැතුව මේ අපි මේ බුදු පියාණන් වහන්සේ පෙරන නිවන නෙවෙයි. ඒ නිසා අද්භව තැවීමට ලක් කරලා සැපේටපත් සුගතිමත් භවයක් උදා කර ගැනීම ආත්මයේ සදාතනික වශයෙන් සැතපීම කියන තැන ඉඳලා ඒ අය වඩනවා ශාස්වත දෘෂ්ටිකය අද්භවයට දුක් දීලා. එයා වැරදි කරන්නේ. එයා පව් කරන්නේ. එයා පින් කරගන්නේ. එයා පින් කරලා එයා ආත්මය තවනවා කියලා දැඩි දුක් විඳලා හරියා බලාපොරොත්තු වෙන සුගතියකට යන. ඒසා තමයි අර දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ යෝචායන් අත්ති කිල මතාන යෝගෝ හීනෝ ගම්මෝ. නෑ යෝචායන් අත්ති කිල මතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒ කිව්වේ අත්ති කිල මතාන යෝගේ දුක්ඛයිතයි අනරියයි. ඒ කියන්නේ ආර්ය පරිශ්‍රණයටයි තියෙන එක අන්නේ වෙයි. ඒ කියන්නේ ආර්යෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අනුගමනය කරන ක්‍රමයේදී අන්නේ වෙයි. අනර්ථ සංහිත අනර්ථය පිණිසමයි ඒකත් හේතු වෙන්නේ සංසාරික යන අනර්ථයමයි ඉතින් ඒ නිසා ඒක අනර්ථ සංහිතයි හැබැයි එතකොට එතන ශාස්ත්‍ර දෘෂ්ටියයි මුල් වෙලා තියෙන්නේ බුදු පියාණන්ස ඒකට ගොඩක් නිග්‍රහ කළේ නැහැ මොකද ඒකට හේතුව සතර පායට නොවැටි සුගතියකට යන්නේක ලොකු දෙයක් සංසාරේ සත්‍යේ මේ භයානක සසරේ අනාථ වෙන්නේ නැතුව ඒ කියන්නේ ගිනි අපායන්ට වැටෙන්නේ නැතුව නිර්වල පැහෙන්නේ නැතුව පෙරේත ලෝකවලට වැටෙන්නේ නැතුව අසුර ලෝකයට තිරිසන් ලෝකයට වැටෙන්නේ නැතුව කෙනෙක් සුගතියට යනවා නම් ඒක ඩිංගක් හරියට අනුමත කරන්න පුළුවන් හොඳයි කියලා. හැබැයි කාමසුකල්ලිකානු යෝගයට උන්වහන්සේ කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. යෝචායන් කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා ඒක විග්‍රහ කරන්නේ. හීනයි, ග්‍රාම්‍යයි, පෝතුජනකයි, පුතග්ජනයි, අනරියයි අනත්ත සංහිතයි. එනද ඔසේ නිග්‍රහ කරන හොඳටම. ඒ කියන්නේ ඔන්නෝයේ උච්ඡේද දෘෂ්ටික අනුගමනය කරන්නා වූ පිළිවෙත තමයි කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ. ඒ කියන්නේ එයා හිතනවා මේ අත්භවය හොඳටම සැප විඳින්න තියෙනවා නම් ඒක තමයි මේ ජීවිතයේ තේරුම. ඒ නිසා ඉන්නකම් අපි ජොලියෙමු පාටි දමාලා කියලා
අන්තිමට කරන තරම් ඔක්කොම දහදුරා පව් වැඩ කරගෙන 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 අන්තිමට ප්‍රාර්ථනා කරනවා මරණයෙන් පසු උපදින්න එපා කියලා. එහෙමයි. ස්වාමිනස් මගේ දෙවෙනි ප්‍රශ්නයට මම යන්නම්. දෙවෙනි ප්‍රශ්නේ අතර මම මෙච්චර කල් ගොඩක් කලාවට පටිච්චසමුප්පාදය මෙනෙහි කරනකොට කරේ අර අභිනන්දති අභිවදති අජ්ජෝ සහිතිට්ඨති කියන දකනේ ස්පර්ශයෙන් මෙතන වේදනාවක් ඇති වෙලා ඒ යන විදිහට කියන්නේ මගේ තියෙන තණ්හාවන් මොනවද කීකී බල බල ඇලිලා තියෙන මොනවද කීකී බල බල ඇයි මම මේවට ඇලිලා තියෙන්නේ මේ අභිනන්දනය කරන නිසා මේක ගැන අභිවදිත කරන නිසා අජ්ජෝසහිතිට්ඨති කරන නිසා තමයි මේක වෙන්නේ කියලා මම මේක අනිත් පැත්තට එහෙම තමයි කරේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අතර මගේ එහෙම බලනකොට මම ඇලිලා තියෙච්චම ගොඩක් කියලා අඩු කරගත්තා. එහෙම තමයි මේ ගමන යන්නේ ටික ටික. මේකේ මට ප්‍රශ්නයක් හිතෙට එන්නේ දැන් තණ්හාපච්ච උපාදාන කියලා එකක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. දැන් මෙතන උපාදාන වෙනකොට වර්ග කීපයක් තියෙනවානේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ ඒ හතරෙන් එකක් හරියට කියන්නේ නැතුව කෙලින්ම උපාදාන කියලා කිවීමේ මොකක් හරි හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් මෙතන ඒකේ ප්‍රොමිනන්ට් එකයි කියන්නේ මොකක් හරි විශේෂයෙන් කැපිලා පෙනෙන උපාදාන එකක් මෙතනින් තියෙනවද? මුලදීම අපි මොකක් හරි එකට තණ්හාවක් ඇති වෙනකොට තණ්හාවක් ඇති වෙලා එතන උපාදානයක් ඇති වෙනකොට ditthi උපාදානයක් වගේ දෙවෙනි එහෙම නැත්නම් කාම උපාදානයක්ද? අන්න ඒක පොඩ්ඩක් දැන් හතරම තියෙනවා. දැන් අපි හිතමුකෝ යම් කිසි ආස්වාදයක් උදෙසා තණ්හාවක් ඇති වෙන දැන් සුඛ වේදනාවට තණ්හා ඇතිනි වේදනා පච්චා තණ්හා කියලා සෝමනස්ස සාගත සුඛ වේදන ආස්වාදී. ඒ ආස්වාදයේ සම්බන්ධයෙන් තමයි තණ්හා ඇති වෙන්නේ. දැන් එතකොට දැන් උදාහරණයක් මම කියන්නම්. ඔන්න තරුණෙක් ඉන්නවා. මේ තරුණයා යම්කිසි තරුණියක් හා සම්බන්ධයක් ඇති කර ගන්නවා. දැන් ඒ රූපයේ තුලින් ඒ සද්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ ඒ පිළිබඳ අදහස් තුලින් මොහ ආස්වාදයක් ලබනවා. දැන් මෙන්න මේ සැප වේදනාවට මේ හිත ඇලෙනවා. වේදනා පච්චා තණ්හා. දැන් ඔන්න වේදනාව නිසා තෘෂ්ණාව හටගත්තා. තණ්හාව ඇල්ම හටගත්තා. දැන් ඒක අපි ඒක සම්මුතික වශයෙන් කියනකොට ඒ පිළිබඳ ආදරයක් සෙනෙහසක් ඇති වුණා කියලා. ප්‍රේමයක් හටගත්තා. දැන් මොකද වෙන්නේ? තණ්හා පච්චා උපාදාන. දැන් මේ තණ්හාව නිසා ආදරය නිසා දැඩිව අල්ලා ගැනීම හතරක් ඒ සිතේ සකස් වෙනවා. එකක් තමයි කාම උපාදාන. ඊළඟට දිට්ඨි උපාදාන, ඊළඟට අත්ත සීලබ්බත කියන්නේ භව උපාදානිය ඇත්තටම. සීලබ්බත උපාදානිය කියලා කියනතර භව උපාදානියම තමයි. ඊළඟට අවිජ්ජා මේ අත්තවාද උපාදාන, අවිජ්ජාවෙන් සකස් වෙන අත්තවාද උපාදාන. එතකොට මෙන්න මේ හතර කොහොමද සකස් වෙන්නේ? දැන් කාම උපාදාන කියන්නේ මොකද්ද? අර ආශ්වාදය නිසා අර රූපය පිළිබඳ කාමී, රූපකාමී, සද්දකාමී, දන්දකාමී, රසකාමී, පොට්ටබ්බකාමී, ධම්මකාමී කියන මෙන්න මේ හය ආකාරයකට ඇය පිළිබඳ කාමයන්. ඉතින් තදින් අල්ල ගන්නවා. ඇය පිළිබඳ කියන්නේ රූපය ගැන මිනිහි කරන්නත් කැමති. සද්දේ ගැන මිනිහි කරන්නත් කැමති. ගන්ධය ගැන මිනිහි කරන්නත් කැමති. රසය පිළිබඳ, ස්පර්ශය පිළිබඳ, ඇය පිළිබඳ අදහස්. මේ කියන හය ආකාරයෙතම තදින් හිත අල්ල ගන්නවා මේ කාමයන් හය. අනික කියන කාම උපාදාන. තදින් අල්ල ගත්තා. ඒ පිළිබඳ කාමයේ කැමැත්ත. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ කැමැත්ත තදින් අල්ලගත්ත හිත. ඒකට කියව කාම උපාදාන. ඒකට හේතුව තමයි අර තණ්හා. ඒ ආස්වාද වේදනාවට සැප වේදනාවන්ට හිත ඇලීම. ඇලීම නිසා දැන් මොකද වෙන්නේ? හිත විසින් තදින් අල්ල ගන්නවර සියලු කාමයන් ටික. ඒකට කියනවා කාම උපාදාන. ඊළඟට දිට්ඨි උපාදාන. දැන් මේ මට්ටමට ආවහම මොකෝ වෙන්නේ? දැන් දිට්ඨියකුත් ඇති වෙනවා. මොනවා දෘෂ්ටි? දිට්ඨි කියලා කියන්නේ මිච්ඡා දෘෂ්ටි. දැන් අපි හිතමුකෝ යම් කිසි ආකාරයකින් දැන් උදාහරණයක් මම කියන්නේ දැන් මත බහුල වෙලා තියෙනවා සමාජෙ. දැන් මේ කාමී වර්ධව හැසිරීම කියලා එකක් තියෙනවා. කාමී වර්ධව හැසිරීමේදී 10 11 ආකාරයක ස්ත්‍රීන් සමග කාමී වර්ධව හැසිරීම වැරදි. එතකොට මාතු රක්කිතා, පිතු රක්කිතා, මාතු පිතු රක්කිතා, භගිනි රක්කිතා, භාතු රක්කිතා යන අදිවසේ අම්මා මාවක් විසින් රකින්න ස්ත්‍රිය, පියෙක් විසින් රකින්න ස්ත්‍රිය, ඊළඟට මව්පියා දෙදෙනා විසින් රකින්න ස්ත්‍රිය, සහෝදරයෙක් විසින් රකින්න ස්ත්‍රිය, සහෝදරියක් විසින් රකින්න ස්ත්‍රිය යන ආදී වශයෙන් 11 ආකාරයක් තියෙනවා. මේ එබඳු ස්ත්‍රීන් ඇසුරු කිරීමෙන් ඒ කාය සංසර්ගයන් පැවැත්වීම අනිවාර්යයෙන්ම ඔය කාම මිත්‍යාචාරය කියන කොටසට අයිති වෙනවා. අනු බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සාලේයක සූත්‍රය ආදී සූත්‍රවල. එතකොට දැන් මෙන්න මේ ධර්මය අහලා තිබුණත් එහෙම එකක් අහලා තිබුණත්
එක පිළිගන්නේ දෘෂ්ටි සංප්‍රයුක්තයි කාමාවචර සිත්වල බලවත් සිතක් තියෙනවා සිත් හතරක් තියෙනවා දෘෂ්ටි සංප්‍රයුක්ත සිත් සෝමනස්ස සාගත දෘෂ්ටි සංප්‍රයුක්ත සසංකාරික සිත් සසංකාරික සිත් උපේක්ෂා සාගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත් සසංකාරික සිත් කියලා මහා භයානක ලෝභ මූලික කාමාවචර අකුසල සිත් හතරක් තියෙනවා ඔන්න ඔය සිත් හතර තමයි දෘෂ්ටි මූලික සිත් එතකොට ඔන්න ඔය සිත් හට ගන්නවා දැන් මේ පුද්ගලයා තුලේ කියන්නේ මොකද අර ආස්වාදය නිසා මෙයාට උමනා වෙනවා දැන් ඒ ආස්වාදය හොඳින් හොන අරකින් ගිහින්න ඉතින් අපේ හිතමුකෝ යම් කිසි ආකාරයකින් සමාජ සම්මතයන්ගෙන් බැහැර වෙලා දේවපියන්ගේ අවසරයකින් තොරව යන අදිවාසී ඒ සමාජයේ තියෙන ඒ සියලුම සාරධර්ම ආචාර ධර්ම ඔක්කොම පැත්තකට විසි කරලා දාලා ඒ විතරක් නෙවෙයි කුසලයක් කුසලේපා විසි කරලා දාලා ඌව බලලාද ඉති කාලේ ජීවත් වෙන්න බෑ ඌව බුරු කතා එහෙම හරියන්නේ නැහැ ආස්වාදයෙන් ඉන්න ඕන කියන තැනට ඇවිල්ලා අන දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිය තදින් අල්ලගෙන අර ආස්වාදයට බැහැ ගන්න අන්න එතකොට හැදෙනවා දිට්ඨි උපාදාන එකක් විතරයි මං කියව සම්බන්ධයෙන් ඕන තරම් තව දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් ඔය සම්බන්ධ මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ඕව කරාට පව් නැහැ අරකයි මේක යන අදවසෙ එතකොට අන දිට්ඨි උපාදාන සකස් වෙනවා දැන් අන කාම උපාදාන දිට්ඨි උපාදාන ඊළඟ මොකද වෙන්නේ සීලබ්බත උපාදාන කියන්නේ අතරම භව උපාදානියම තමයි සීලබ්බත උපාදානය කියලා අර අර ඒකේ සඳහනක් වෙනවා අර මොකද ශීලබ්බත පරාමාසය සම්බන්ධ විග්‍රහයක් කරද්දී ඒක මම වෙනම කියන්නම් ඒක දැන් මෙහෙලා කියන්නේ කිව්ව දිගට යන්නේ තා කතාව. එතකොට භව උපාදානිය කියලම සතරහතිපට්ඨානෙදී ඔක විග්‍රහ වෙනවා පිටක උපදේශයෙම ශීලබ්බත උපාදානිය කියන්නේ භව උපාදානිය කියලා විග්‍රහ වෙනවා. ඉතින් එතකොට මේ භවයේ පිළිබඳවත් උපාදානයක් ඇති වෙනවා. එතකොට දැන් අර ඒ තරුණයාට දැන් එතකොට ඇති වෙනවා අදහසක් දැන් මේ ආශ්‍රාවේ දිගින් දිගට විඳින්න ඕන. මේ ආශ්‍රාවේ නැවත නැවත පවත්වාගෙන යන්න ඕන. මේ නැවත නැවත පවත්වාගෙන යෑම තමයි භවය කියන්නේ. එකක පුනර්භව කියලා එකම දේ නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ පුද්ගලයාට හිතෙනවා මේ ආස්වාදේ මෙතනින් කෙලවෙරෙන්න අවශ්‍ය නැහැ. මේ ආස්වාදේ මරණින් පසුවත් තියෙනවා. දැන් සින්දුලත් කිය ආත්මෙන් ආත්මය ඔබසොයා යනවා කි. අන්න ඒ මට්ටමට එනවා. ඒ කියන්නේ දැඩිව අල්ල ගන්නවා මේ ආස්වාදේ නිසා නැවත 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 සිත මේ ආස්වාදේ දිගින් දිගට පවත්වාගෙන යෑමට දැඩිව වෙහෙස ගන්නවා. මේ නැවත නැවත මේ ආස්වාදේ පවත්වාගෙන යෑමේ මේ භව මේ කර්ම භවය සකස් කර ගැනීම සඳහා කටයුතු කිරීම අනෙතනදී භවෝපාදානිය බවට පත් වෙන. ඒ කියන්නේ නැවත නැවත මෙයාට ප්‍රාර්ථනා වෙනවා මේ අවිජ්ජාව නිසා මුලාසගත මානසිකත්වය නිසා මරණින් පසුවත් අපි එකතු වෙන්න ඕන නැවත නැවත සංසාරේ පුරා යන්න ඕන ප්‍රියවම ಜಾති ಜಾති මේ සංසාරේ මුණ ගැහිවා කිය කී ඊට පස්සේ සිද්දුත් කියනවා. එතකොට අන භවෝපාදානිය කියනවා එහෙනම් නැවත නැවත මේ ආස්වාදේ බලාපොරොත්තු වීම මරණින් පසුවත් මේ ආස්වාදේ බලාපොරොත්තු වෙන නිසා කියනවා මරණත් අත්හැරලා යන්න නැහැ නදී වශයෙන්. එයන දැඩිව බහැගෙන එයා අදහස. දැන් බලන්න මේ මට්ටමට ආවා මිනිහ කොයිතරම් ප්‍රචණ්ඩ සහ මුග්ධ විදිහට හැසිරෙන්නේ කියලා. දැකලා ඇති ඕනතරම් මිනිස්සු ඒ වගේ හැසිරෙනවා. අන්තිමට ඇඟපය අතපය කපා ගන්නවා, බෙලි කපා ගන්නවා, පිහියෙන් ඇන ගන්නවා, තමන්ට දැන ගන්නවා, අනුන්ටත් අයින්නවා, වස බොනවා, එල්ලෙන්න බලනවා. මේ උපාදාන. උපාදාන වෙලා මේ තරම් මේ ආස්වාදේ නිසා. උපාදාන සකස් වෙලා. ඉතින් ඒතර කාම උපාදාන, දිට්ඨි උපාදාන, භව උපාදාන. ඊළඟට අර භව උපාදානෙ. ඊනම් භවයක් ප්‍රාර්ථනා කරන දැඩිව. ඊළඟට අත්වාද උපාදාන කියන්නේ ආශාදේ නිසා දැන් අත්වාද කියන එක අත්වාද කියලා කියන්නේ දැන් අර සක්කාය දිට්ඨිය බලවත්කම නිසාම ආත්මයක් යන දැඩි දෘෂ්ටියෙන් බැහැගත්තා වූ පුද්ගලයා තුළ මේ රූපේ මමයේ වේදනා මමයේ සංඥා මමයේ සංකාර මමයේ විඥාන මමයේ කියන මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ මේ දැඩි අප්‍රමාණ මේ දැඩි දෘෂ්ටිගත වීම නිසා සක්කාය දිට්ඨිය නිසාම හැමදෙසෙම ඒ ආත්මයක් කියන තැන ඉඳගෙන අදහස් ඇති කර ගන්න. අපි වට කියන දේ සාමාන්‍ය සිංහල වල නම් අත්තරෝ මත කියලා. ඒ කියන්නේ ආදානග්‍රාහි මත කියලා. ඒ කියන්නේ දැඩිව තමන් ගත්ත මතයක් තියෙනවා. ඒකයිල දිට්ඨියට මෙහා එකක්. දැන් දිට්ඨිය කිව්වම පොදු ස්වභාවයක් තියෙනවා. අත්වාද වල පුද්ගලික ස්වභාවයක් තියෙනවා. දැන් මිනිසු 10 දෙනෙක් අරන් බැලුවොත් 10 දෙනා තුල තියෙන ආස්වාදයේ පිළිවෙත් 10 විදිහක ආකාර. දැන් ඔය එක්කෙනෙක් උදාහරණයක් ගත්තොත් දැන් එක්කෙනෙක් හිතනවා කසිප්පු බීලා තමයි ආස්වාදය ලැබෙන්නේ. ඒ මතය අත්හරින්න බෑ මිනිහතුලින්. අන්න එතන දෙන අත්වාදය. එහෙනම් තව මිනිහෙක් කියනවා කුඩු ගහලා විතරයි ආස්වාදය ලැබෙන්නේ. ඒ මනුස්සයා ඒක අත්හරින්නේ නැහැ. ඔය විදිහට එක එක මේ සත්‍යෝ ආස්වාදය දැඩිව ඇලිලා ඉන්නවා අත්තරෝ මත ඇති කරගෙන. ඒ කියන්නේ තමන් ආත්මයක් කියන තැන ඉඳගෙන මට අවශ්‍ය දේ මං කරන්නේ මං විදින සැපේ මම මට උමනා විදිහට මං විදින යන ආදි වශයෙන් හදාගත්තව අත්වාද තුල අත්නෝ මට තුල දැඩිව බැහැගෙන මේ ආත්මයක් ඇත යන කියන අන්තේ ඉඳගෙන බැහැගෙන හදාගත්තව දෘෂ්ටිවාද ටිකක් තියෙනවා
අදහස් ටිකක් තියෙනවා මතවාද ටිකක් තියෙනවා මෙන්න මේකට කියන අත්වාද කියලා. ඒ කියන්නේ අත්නෝ මත කියලා අපි උඩ සුද්ධ සිංහලෙන් කියනවා. අරින්න බෑ ආධාරක් ගහයි මත. දැඩිව අල්ලගත්ත මත. ඒ හැමෝ තුළම අත්වාද අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අන්න මේ පුද්ගලයා තුලත් අත්වාද හට ගන්නවා අර ප්‍රේමයේ සම්බන්ධයෙන්. එතකොට කවුරු මොන දේ කිව්වත් අම්මා තාත්තා කිව්වත් අහන්නේ නැහැ. යාළු මිත්‍රයෝ කිව්වත් අහන්නේ නැහැ. වැඩිහිටියෙක් අවවාද කරත් අහන්නේ නැහැ. ධර්මයෙන් කියලා දුන්නත් අහන්නේ නැහැ. ඔහුගේ මතයටම අනුව කටයුතු කරනවා. මෙන්න මේකට කියනවා අත්වාද කියලා. මොකද අර ආත්මයක් කියන දැඩි විශ්වාසයෙන් යුක්තව තමයි අත්වාදය ඇති වෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය තමයි ඒකට මුල් වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක නිසා එහෙනම් අන්න අර ආශ්වාදේ හේතු කරගෙන ඒ පුද්ගලයා තුළ දැඩිව බැහැගත්තා වූ කාමයන් පිළිබඳ අදහසක් ඇති වෙනවා. දැඩිව බැහැගත්තා වූ අකුසල දෘෂ්ටි පිළිබඳ අදහසක් ඇති වෙනවා. දැඩිව බැහැගත්තා වූ භවය පිළිබඳ අදහසක් ඇති වෙනවා. දැඩිව බැහැගත්තා වූ අත්තර මත පිළිබඳ අදහසක් ඇති වෙනවා. මෙන්න මේ හතර දැඩිව බැස ගැනීමට උපාදානිය කියලා කියනවා. උප කියන ලං වෙනට ආදාන කියන තදින් අල්ලගත්තට. එහෙනම් කාමයන් තදින් අල්ලගත්තාම කාම උපාදාන කියන. කාමයන්ට ලං වෙලා කාමයේ හිත තදින් අල්ලගත්තාම කාම උපාදාන කියන. දෘෂ්ටි වලට ලං වෙලා දෘෂ්ටිය තදින් අල්ලගත්තාම දිට්ඨි උපාදාන කියන. භවයට ලං වෙලා භවය තදින් අල්ලගත්තාම භව උපාදානය වශයෙන් උපාදාන කියන. විවිධාකාර අත්නෝ මතයන්ට අදහස් වලට මතවාදයන්ට දැඩිව ලං වෙලා ඒ මත තදින් අල්ලගත්තාම එකට අත්වාද උපාදාන කියන මෙන්න මේ විදිහට හතර ආකාරයකට උපාදාන සකස් වෙනවා. අර කාමය නිසා හටගත්තා වූ යම් සැප වේදනාවක් ඇත්නම් මෙන්න මේ වේදනාව නිසා හටගත් තණ්හාවෙන්. එහෙනම් කාම සැප වේදනාව තමයි වේදනා පත්‍ය තණ්හා කියන අවස්ථාවේදී සැප වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හාවට ගන්න. එහෙනම් තණ්හා ප්‍රත්‍යයෙන් ඔන්න ඔය කියන උපාදාන හතර දැඩිව බැඳෙනවා. ඉතින් ඕක ඇවිල්ලා එක එක සත්‍යාගේ පවතින අවිජ්ජාවට අනුකූලව තෘෂ්ණාවට අනුකූලව උපාදානයන්ගේ තියෙන අඩුළු හුඳුකම් දකින්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට අවිද්‍යාව අතිශය බලවත් නම් ඔහුගේ තෘෂ්ණාවත් බලවත්, ඔය උපාදානත් බලවත්. අවිද්‍යාව යම් කිසි දුර්වල මට්ටමක නම් තියෙන ඔහුගේ තෘෂ්ණාවත් දුර්වලයි, උපාදානත් දුර්වලයි. යම් දවසක අවිද්‍යාව දුරු වුණොත් තෘෂ්ණාවත් දුරු වෙන, එහෙනම් උපාදානත් එදාට නිරෝධයි. එහෙනම් යෝතස්සය තණ්හා ආශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධා. එදාට භවේ නිරුද්ධ නම් මේ උපාදාන නිරෝධ නම් භවයත් නිරෝධයි. එහෙනම් ඔන්න ඔය කියන කාම උපාදාන, දිට්ඨි උපාදාන, ඊළඟට භව උපාදාන, අත්වාද උපාදාන කියන මෙන්න මේ හතර, මේ උපාදාන හතර නිසා තමයි මොහොතක් 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 පාසා චිත්ත සංතානිය තුළ පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර යන දවසේ සංකාර උපාද වෙන්නේ. උමං ඉස්සෙල්ලා පැහැදිලි කරේ එකයි, යම් කිසි ආකාරකින් අවිද්‍යා දුර්වල නම් තෘෂ්ණා දුර්වලයි, එහෙනම් ඒ සිතේ පුඤ්ඤාපි සංකාර වැඩෙන්න පුළුවන්. යම් කිසි එකකින් අවිද්‍යා ප්‍රබලයි, එනිසා තෘෂ්ණා ප්‍රබලයි, එහෙනම් ඒ සිතේ ගොඩාක් වෙලාට හටගන්නේ අපුඤ්ඤාපි සංකාර. ඒකේ පාපේමයි හැසිරෙන්නේ. එහෙනම් පුඤ්ඤාපි සංකාර වැඩෙන නම් ඔය කියන උපාදානයන්ගේ යම් කිසි අඩුලුණුකමක් තියෙන්න ඕන. ඔය උපාදාන දුර්වල මට්ටමක තියෙන්න ඕන. උපාදාන බලවත් නම් හැමතිස්සම අපුඤ්ඤාපි සංකාර වැඩෙන. උපාදාන දුර්වල නම් පුඤ්ඤාපි සංකාර වැඩෙන. උපාදාන හොඳටම දුර්වල නම් ආනිඤ්ඤාපි සංකාර වැඩෙනවා. ඒකටත් නිකන් සාමාන්‍ය කේතනක් නෙවෙයි. සමාපatti සතර සමාපatti ආකාසනංචායතන ඉඳලා සමාපatti වඩන්ද දක්ෂ වෙච්ච ඍෂිවරුන්ට තාපසුරුන්ට අන්න ආනිඤ්ඤාපි සංකාරය වැඩෙනවා. සාමාන්‍ය කේතේ වැඩෙන්නේ. එහෙනම් ඔන්න විදියටයි ඔතන තණ්හා නිසා උපාදාන සකස් වෙන, උපාදාන නිසා භවය සකස් වෙන. ඉතින් භවය සකස් වුණේ යම්සේද? අත්ති කම්ම භව, අත්ති උප්පති භව, කර්ම භවයට අනුකූල උප්පති භවය පිහිටිනු. උප්පති භවයට අනුකූල භවපත්‍ය ජාති කියලා ජාති සකස් වෙනවා. ජාතියට අනුකූල දුක්ඛ සංගේ සමුදේ වෙනවා. ලෝකයි වෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන තණ්හා ප්‍රත්‍යයෙන් ওই උපාදාන හතරම සකස් වෙනවා. උපාදාන කියන්නේ මාතෘකාව. ඒක තමයි උද්දේශය, නිද්දේශය තමයි. කාම උපාදාන, දිට්ඨි උපාදාන, උපාදාන වෙන තසීලපුත උපාදාන, අත්වාද උපාදාන කියන හතර. තවදුරටත් පටිණි දේශ කළා තමයි තවදුරටත් පැහැදිලි කරමින් කිව්වේ. තවත් ඉතින් ඔය ගැඹුරට ගැඹුරට ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් අපි ඊට සුදුසු අවස්ථාවකදී ධර්මයේ දේශනා කරමු. මං හිතන්නේ පටිසමුපාද කියන විග්‍රහයයි අපි ඔය ගැන ගොඩක් ගැඹුරට විග්‍රහ කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ගොඩාක් තින් මං හිතන්නේ හොඳටම පැහැදිලි වුණා. මේ ප්‍රශ්න දෙකටම උත්තර ලැබුණා. වහන්සේගේ මේ දේශනා ප්‍රාතිහාරයෙන් සිදු කරගන්න සියලුම කුසලයන් උපහන්සේගේ නිවන පූර්ණ කරගැනීම සඳහා ඒ සඳහා හේතු වාසනා වේවා. ඒ වගේම දිල්ශාන් මහත්තයා, දිල්හාන් මහත්තයා හා ඒ උපහන්සේට උපකාර කරන ඒ සියලුම කල්‍යාණ මිත්‍රයින්ටත් මේ වැඩසටහනට දැනට සහභාගි වෙන සහ ඉදිරියට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන සියලුම කල්‍යාණ මිත්‍රයන්ටත්
නිවන වාවහ පූර්ණ කර ගැනීමට මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. සුපපත් වේවා. තුන් නිවන පූර්ණ වෙත්වා. සුඛී භව සුදීඝායු. තෙරුවන් සරණයි.